නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත කාරුණික බෞද්ධ පින්වත්නි, මේ පින්වත් හැම කෙනෙක්ම අද දිනේදීත් මේ සූදානම අපතිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් ශ්‍රද්ධර්මය ශ්‍රවණය කරගන්නටයි. උතුම් ශ්‍රද්ධර්ම දේශනාවක් වගේම අද අප හැම කෙනෙක්ම මේ සූදානම් වෙන්නේ මේ තුන් ලෝකේ පහළ වී වදාළ උතුම් වූ ශ්‍රේෂ්ඨ ගුණ ඇති උත්තරීතර මහා ගුණකඳකින් සමුදායකින් පරිපූර්ණ වූ දිව්‍යලෝක බ්‍රහ්මලෝකාදී අනේක විද දෙවිදේවතුන් වහන්සේලා පවා වන්දනාමාන කළා වූ ඒ උතුම් වූ බුදුරජාණන් වහන්සේ නමකගේ මහා ගුණකඳ මොහොතකට නමුත් ශ්‍රවණය කරන්නටයි. ඒ ගුණකඳ මේ විදිහට ශ්‍රවණය කරනවා කියලා කියන්නේ නැත්තම් ඒ බුදු ගුණයන් මොහොතක් සිහිපත් කරනවා කියලා කියන්නේ, පින්වත්නි ඔබ දන්නවා බුද්ධානුස්සති භාවනාව වඩනවා කියන එක තමයි එකෙන් කෙරෙන්නේ කියලා. එතකොට ඔබ හැම කෙනෙක්ම මේ සූදානම ධර්ම දේශනාවක් විදිහට දේශනාවක් ශ්‍රවණය කරන්නට භාවනාවක් ලෙස ඒ උතුම් දේශනාව භාවනා කමටහනක් ලෙස මෙනෙහි කරන්නටත් තමයි. ඉතින් ඒ නිසාවෙන් පින්වත් හැම කෙනෙක්ම මේ ගෙවන්නට සූදානම් වෙන පුංචි කාල හෝරාව ඉතාම ජීවිතේ වටිනා කියන කාල වේලාවක් බවට පත් වෙනවා. ඇයි ඒ? අපි යම් දේශනාවක් ශ්‍රවණය කරන ධර්මය පමණයි. නමුත් අපිට මේ දේශනාව ඇතුළත මේ දේශනාව මේ මොහොත මේ ගෙවන්නට සූදානම් වෙන මේ කාල හෝරාව තුළ අපි ශ්‍රවණය කරන ධර්ම දේශනාව තුළින් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම රැස් වෙන කුසලයක් රැස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි යම් භාවනාවක් වඩලා යම් කිසි කෙනෙක් කුසලයක් රැස් කරගන්නවා නම් ඒ කුසලයට ඔබේ කරගන්න පුළුවන්කම තියෙනවා. මේ දෙකම එකවර සිද්ධ කරගන්න පුළුවන් උතුම් කුසල කර්මයකට තමයි ඔබ හැම කෙනෙක්ම මේ සෝදානම් වෙන්නේ. ඉතින් පින්වත්නි, අපි මේ වෙන විට බුදුරජාණන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක දහම් දේශනාවක් විදියට උන්වහන්සේලාගේ ගුණකඳ දේශනා කරන්නට යෙදුණා. අපි හැමදාම කියනවා වගේ බුදුරජාණන් වහන්සේ නමකේ ගුණයන් නම් කවදාකවත් කියලා නිම කරන්න පුළුවන්කමක් නැහැ. එනමුත් අපි මේ පුංචි හරි උත්සාහයක් දරන්නේ මහා සාගරයකින් එක දිය බිඳක් අරගෙන අන්නේ දිය බිඳ චූටි දිය බිඳ මොන වගේද කියලා පොඩ්ඩක් හැඩ බලනවා වගේ වැඩක් තමයි මේ කරන්නේ අපි. ඉතින් ඒ නිසා අප හැම කෙනෙක්ම පුංචි වෙලාවක අරගෙන මේ උතුම් වූ බුදුරජාණන් වහන්සේ ගුණයන් මේ ලෝකේ පහළ වූ බුදුරජාණන් වහන්සේලා මොන වගේ ගුණයන්ගෙන් යුක්තද, උන්වහන්සේලා පහළ වුණු කාලය තුළ මේ පුණ්‍යවන්ත වූ බුදුරජාණන් වහන්සේ නම ලෝකේ පහළ වෙනකොට උන්වහන්සේත් සමගම මේ ලෝකේ පහළ වෙන පුණ්‍යවන්ත පිරිස කොයි වගේ පිරිසක්ද? ඒ වගේම තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා වැඩ ඉන්නකොට ඒ බුදුරජාණන් වහන්සේලාගෙන් නියත විවරණ ලබාගත්තේ මොන විදිහද කියන කාරණාව මේ උතුම් වූ දේශනාව ඇතුළත අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ වෙන විට බුදුරජාණන් වහන්සේලා, එහෙම නැත්නම් අපි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ සූවිසි බුදුරජාණන් වහන්සේලාගේ ගුණයන් තමයි අද අපි මේ කතා කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ගුණයන් එකින් එක කතා කරගෙන ආවා. ඉතින් ඇවිල්ලා අද අපිට තියෙන්නේ සුජාත නම් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේ මේ ලෝකයේ පහළ වූ අපූරු කතා පුවතත්, එවගේම උන්වහන්සේගේ ගුණ කදම්බයත්, එවගේම තමයි ගෞතම බුදුරජාන් වහන්සේ බෝධිසත් අවදීදී මේ සුජාත නම් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේගෙන් විවරණ ලබාගත්තේ මොන විදිහද කියන කාරණාවත් ශ්‍රවණය කරගන්ටයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් පින්වත්නි, මේ කතාව ආරම්භ කරන්නට මත්තෙන් මේ බුද්ධ වංශ පාළියේදී ඉස්ලාම මේ සුජාත බුදුරජාන් වහන්සේගේ උන්වහන්සේගේ ගුණයන් වර්ණනා කරන්න මත්තෙන් ඉස්ලාම බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා කියන එක කොච්චර වටිනා දෙයක්ද, කොයි වගේ කෙනෙක්ද බුදුරජාන් වහන්සේ නමක් කියන්නේ කියන කාරණාව ඉතාම ලස්සනට මෙන්න මේ විදිහට විස්තර කරනවා. ඒ තමයි කියනවා
චන්දෝව විමලෝ සුද්දෝ සතරං සීව පතාපවා ඒවං සෝභති සම්බුද්ධෝ ජලන්තෝ සිරියා සදා. හරිම ලස්සනට කියනවා මේකේ මොන වගේද. හරියට කියනවා මේ රාත්‍රී කාලයේහි හඳ පායලා තියෙනවනම්, සඳක් අහසේ දිලෙනවනම් කොච්චර සෞම්‍ය වූ ස්වභාවයකින් දිලිසෙනවද. ඒ සඳට සමාන වූ දිලිසෙන වර්ණවත් වූ යමක් මේ ලෝකේ නැහැ. ඒ තමයි ස්වභාවය. කොච්චර අග්‍රයිද සඳක් කියලා කියන්නේ අහසට රාත්‍රී කාලේ. ඉතින් කියනවා බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ අග්‍රයි ශ්‍රේෂ්ඨයි උතුම් කියලා කියනවා. මහා කරුණාදී ගුණයන්ගෙන් පරිපූර්ණව ලෝක සත්‍යා සනසන මහා උතුම් වූ චන්ද්‍රයා බඳු බුදු කෙනෙක් කියලා කියන්නේ අන්න චන්ද්‍රයා වගේ කියලා කියනවා. ඒ වගේ කියලා කියනවා. තවත් උපමා කරනවා කවුරු වගේද, දහවල් කාලයේදී මේ ලෝකයටම ආලෝකයේ සපේන සූර්යා බඳුයි බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ කියලා කියනවා. බලන්න පින්වත්නි, ඉරක් පායනවා කියලා කියන්නේ, සූර්යා පායනවා කියලා කියන්නේ. බලන්න මේ ලෝකේ අපිට හිරු කියලා කියන්නේ සියල්ල ලබා දෙන්නේ හිරු විසින් තමයි. සූර්යාලෝකේ නැහැ කියලා කියන මේ ලෝකේ පැවැත්මක් ඇත්තේ නැහැ. සූර්යාලෝකේ වැටෙන්නේ නැති තැනක් නම්, අන්ධකාරයෙන් යුක්ත තැනක් නම් කවදාක්ම සත්‍යයකට ඒ ලෝකේ ජීවත් වීම ඉතාම අපහසු කාරණාවක් බවට පත් වෙනවා. ඉතින් එහෙම තියෙද්දි හිතන්නකෝ සූර්යා කියලා කියන්නේ කොච්චර වටිනා දෙයක්ද කියලා නේද. ඉතින් ඒ නිසා වර්ණනා කරනවා සූර්යා වගේ තමයි බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙනවා කියලා කියන්නේ. ලෝක සත්‍යයට අපමණ වූ මහා කාරණාවක් ගුණයන්ගෙන් පරිපූර්ණ භාවයට පත් කරලා සත්‍යයට යහපත සලසා දෙන කෙනෙක් බවට බුදුරජාණන් වහන්සේ නමක් පත් වෙනවා කියන දේ බව මේ උපමාවෙන් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට ලෝකේ පහළ වීම පිළිබඳව දේශනා කරනවා, වර්ණනා කරනවා ඉතාම ලස්සනට. හරියට හිරු සඳු මේ ලෝකේ පහළ වෙලා බබලලා ලෝකයට යහපත සලසනවා වගේ තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා අනන්ත ලෝක සත්‍යව සනසන්නේ කියලා දේශනා කරනවා. පුංචට අපි හිතලා බැලුවොත් පින්වත්නි, හොඳට බලන්න, බුදු කෙනෙක් මේ ලෝකේ පහළ නොවුනා නම් මොකද වෙන්නේ කියලා හිතන්නකෝ. බුදුරජාණන් වහන්සේ පිළි නොගන්න, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ නොගිය යම් යම් මිත්‍යා දෘෂ්ටික අදහස් දරන මිනිස්සු ජීවත් වෙන ස්වභාවය කොහොමද කියලා. සමහර මිනිස්සු ඉස්සර හිටියා බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ කොයි වගේද, ඒ පිරිසගේ ස්වභාවය තමයි, ඒ ශාස්ත්‍රඥ වහන්සේලාගේ ස්වභාවය තමයි. එයයි කිව්වා ගංගානම් නදියේ ආරම්භයේ පටන් අවසානයේ දක්වා ඉන්න සියලුම සත්‍යයන්, මනුස්සයන් ආදී සියලු සත්‍යයන් මරාගෙන ගියත් කවදාකවත් දුගතියක උපදිනවා කියලා එකක් නැහැ මේ ලෝකේ. හිතන්නකෝ එතකොටනේ කොහොමද කියලා යම් කිසි කෙනෙක් හිතනවා එහෙම එකක් නැහැ කියලා. තව සමහර අය ඉන්නවා අපිට ලබනාත්මී කියලා එකක් නැහැ, මේ සංසාරේ පින්පව් කියලා එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ වෙනම සූත්‍රවල දේශනා කරන මේකේ විපාක මොකද්ද මේ හිතන එකේ කියලා. මොකද්ද විපාකේ බලන්න, එහෙම පින්පව් නැහැ, පව් කියලා එකක් නැහැ මේ ලෝකේ. සත්ව කරුණා ඒව මොකුත් අවශ්‍ය නැහැ. ලබනාත්මී ඉපදෙනවා කතාවක් එහෙම එකක් නැහැ. මේ උපන්න මනුෂ්‍ය ජීවිතේ මැරලා යනවා අපි හැමෝම. මේ විදිහට යම් කිසි කෙනෙක් හිතනවා කියලා කියන එක බලන්නකො කොහොමද කියලා. හිතන්න එහෙම නැති මනුස්සයා මොකද කරන්නේ. එහෙම පින්පව් කියලා එකක් මේ ලෝකේ නැහැ. ඒ වගේම අපි ලබනාත්මී උපදිනවා කියලා එකක් නැහැ කියලා තැනකට ආවම මේ මනුස්සයා කවදාක කරුණාවෙන් තව මනුස්සයෙකුට කතා කරන්න ඕන කියන එකක්වත් හැඟීමක් එනවද? සතෙක් තමන්ගේ ඉදිරියට එනකොට ඒ සතාව මරන්න හොඳ නැහැ කියන හැඟීමක් එනවද? අනුන්ගේ වස්තුන් තියෙන හොරකම් කළා හරි මං කාලා ඉන්න ඕනේ කියන හැඟීමක් එන එක නතර කරන්න ස්වභාවයක් තියේද? නෑ, එයාට එහෙම හැඟීමක් නෑ. කාමිත්‍යාචාරයෙන් වලකීද? බොරු කියන එක නතර කරයිද? නෑ, එහෙමකුත් නෑ. ඔහුට පන්සල් ගැනවත්, අම්මා තාත්තා ගැනවත්, සහෝදරයෝ ගැනවත්, ඥාතීන් ගැනවත් ලැජ්ජා බයක්වත් මුකුත් අවශ්‍යතාවයක් ඔහුට නෑ. ඔහු මේ ලැබිච්ච ජීවිතේ මොනම ක්‍රමයකින් හරි හොඳට ගෙවන්න ඕනේ කියන අදහස විතර ඔහුට තියෙන්නේ. ඔහු හොරකම් කරලා හරි කමන්නේ, කාමයන් වින්දනය කළා ඔහු ජීවත් වෙන්න උත්සාහ කරනවා. බලන්න ඒකේ විපාකය මොකද්ද? ඒත් එකතු වෙන පිරිසත් එක්ක සිද්ධ වෙන කාරණා මොකද්ද කියලා. කොයිතරම් බරපතලද? එහෙනම් මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙලා කියලා දෙනවා අපිට, අපි තවත් තැනක උත්පත්ති ලබනවා. කර්මානුරූපීව මේ කරන දේට අනුව ඵල විපාක ලෙස තව තැනක උපදිනවා. එතන මේ කරපු දේට විපාක විඳින්න වෙනවා.
කියලා හේතුඵල දහමක් කියා දෙනවා බුදුරජාන් වහන්සේ නමක්. හොඳ මේක නරක මේක කියලා කියලා දෙනවා. එතකොට බලන්න ඒ දේවල් තුල නෙවෙයිද හික්මීම තුලින් අපේ ජීවිතේ සුවපත් වෙන්නේ. එහෙම නොවන්නට බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා හොඳ නරක කියා නොදෙන්නට අපිත් අර වගේම කුමන හෝ දෘෂ්ටියකට අහු වෙලා අපේ ජීවිතේ තොහි ගලාගෙන යනවා වෙන්නට පුළුවන්. එහෙනම් අපිත් අසරණයි. තාමත් අපි අසරණයි. තාමත් බුදුරජාන් වහන්සේ නියම විදිහට සරණ ගිහිල්ලා භාගිතුන් වහන්සේ පෙන්වූ මාර්ගයේ ගිහිල්ලා නැහැ. නමුත් යම් තාක් දුරට හෝ මේ බණපදේවත් අහන්න අපි අද එකතු වෙන්නේ ශ්‍රද්ධාවෙන් යුක්තව පින්වත්නි කුමක් නිසාද? ඒ තමයි අන්න අර බුදුරජාන් වහන්සේගේ මඟට පොඩ්ඩක් හරි අපි එකතු වෙච්ච නිසාමයි. ඒ නිසා ඒ පිහිට පුංචි ප්‍රමාණයක් හරි ලැබපු නිසායි. එහෙනම් අපි ඒකවත් ලැබිලා තියෙනවා. එහෙම නැති සත්‍යයා කොච්චර පාපයන් එක ජීවත් වෙනවද? මේ තිරිසන් ලෝකේ ඉපදිලා ඉන්න හැම සත්‍යයම අපේ ආහාර පිණිස ඉපදිලා ඉන්නේ කියලා හිතන මනුස්සයාට පව් කියලා එකක් තියෙනවද මේ ලෝකේ? මං ලබනාත්පේට යනවා, එහෙ ගියාම මේ සත්‍යව මැරීමේ විපාක මට විඳින්න වෙයි. මං වගේම තවත් අතපය නැති නොයෙකුත් අංගෝපාංගයන්ගේ අඩුවක් ඇතුව ඉපදිච්ච මිනිස්සු දුක් විඳිනවා. ඒ ඉපදිලා ඉන්නේ ගියාත්මයේ සත්‍යයන්ට වදහිංසා දුන්න නිසයි කියන හැඟීමක් නැති, කර්මය කර්මඵලයේ විශ්වාස කරන්නේ නැති මනුස්සයා කොච්චර පාපයන් කරනවද? ඔබ අද දකින්න වැතිනි කොච්චර පාපයන් කරනවද කියලා නේද? බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙනක කොච්චර ශ්‍රේෂ්ඨ දෙයක්ද කියලා අන්න එකෙන් මැනගන්න. අපේ ජීවිතේ ඒ බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච පිහිට පිළිසරණ ලබාගෙන සැනසුම ලබා ගන්න තමයි අපි හැම කෙනෙක්ම උත්සාහ දරන්නට ඕන. ඉතින් ඒ නිසා ඒ වගේ ලෝකේ අපිත් කුමන හෝ ආත්ම භාවයක මේ වගේ මෙපදීපදී යන ගමනේ මේ සුජාත සම්මා සම්බුදුරජාණන් වහන්සේත් ලෝකේ පහළ වෙලා ඉන්නකොට අපිත් පහළ වෙන්නට ඇති. අපිත් බණ අහන්නට ඇති. නමුත් එදත් අපිට බැරි වුණා ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්න ඒ පිරිසුදු මාර්ගයේ ගමන් කළ අවශ්‍ය අවශ්‍යම වූ ධර්මයේ අපේ ජීවිතය එකතු කරගෙන සසරින් එතර වෙනට. ඒ නිසා අදත් අපි හැමෝම මේ සංසාර ගමනේ ඇවිද යනවා. තවත් බුදුරු දහස් ගාණක් කෝටි ගාණක් අපිට හම්බ වෙයි. නමුත් ඒ සියල්ල පහසු කරගෙන යයි ධර්මයේ කියන දේ අපේ ජීවිතේ ගත්තේ නැති වුණොත්. ඒ නිසා ඔබත් මමත් අපි හැම කෙනෙක්ම මේ බුදු ගුණයන් අහන ගමන්ම බුද්ධානුස්සති භාවනාවක් විදිහට මේ බුද්ධ ගුණයන් අහන ගමන් අනේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ කොච්චර ශ්‍රේෂ්ඨද? ඒ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක මමත් පහළ වෙලා ඉන්නව නේද? ඒ ධර්මයේ මම අහනව නේද? එහෙනම් උන්වහන්සේලා දේශනා කරපු ධර්මය තුල මා හික්මෙන්න ඕන කියන තැනකින් ඔබත් යම් මේ මාර්ගයට පිළිපන්නවා නම් ගොඩාක් වටිනවා. ඉතින් පින්වත්නි මේ උතුම් වූ සුජාත නම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ලෝකයේහි පහළ වීම පිළිබඳව ඉතාම ලස්සනට වර්ණනා කරමින් දේශනා කරනු. ඒ තමයි පින්වත්නි දේශනා කරන කොහොමද? සුමංගලං නාම නගරං උග්ගතෝ නාම කත්තියෝ මාතා පභාවතී නාම සුජාතස්ස මහේසිනෝ. කොහොමද කියනවා? මහර්ෂි වූ සුජාත බුදුරජාණන් වහන්සේගේ උපන් නගරයේ බවට පත් වෙන්නේ කොහෙද? සුමංගල නම් විය. ඔන්න සුමංගල කියන නගරේ තමයි මේ බෝසත්යන් වහන්සේ තෝරගන්නේ තමන්ට උත්පත්ති ලබන්නට. ඔබ අපි අහලා තියෙනවා බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙනට කලින් බලනවා පස්මහා බැලුම් මොනවද, මං කොහෙද උපදින්නේ කියලා බලනවා. අන්නේ බලපු පස්මහා බැලුම් වල මේ නගරේ තෝරගන්නවා කොහෙද? සුමංගල කියන නගරේ තමයි තෝරගන්නේ. පියතමේ උග්ග නම් ශාස්ත්‍රීය රජවිය. දැන් ශාස්ත්‍රීය රජතුමා තමයි කවුද? උග්ග කියන රජතුමාට දාව තමයි මේ පුංචි පුත් කුමාරයා, එහෙම නැත්නම් මේ බෝසත්යන් වහන්සේ පහළ වෙන්නේ. මව බවට පත් වෙන්නේ පභාවති කියන කෙනා තමයි අම්මා බවට පත් වෙන්නේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙනවා කියලා කියන්නේ බෝසත්යන් වහන්සේ නමකගේ එසේ මෙසේ ලේසි කාරණාවක් නන් නෙවෙයි. බොහෝ කාලයක් කල්ප ගානක් පුරාවට පෙරුන්දම් පුරාගෙන ඇවිල්ලා තමයි මහා පුණ්‍ය බලයකින් පුණ්‍ය මහිමයකින් තමයි මේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් මේ උග්ග කියන පියාත් එවැගේම පභාවතී කියන මවත් මේ දෙන්නම මේ විදිහට පෙරුන්දම් පුරාගෙන ඇවිල්ලා සුජාත නම් වූ පුංචි පුත් කුමාරයා මේ ලෝකෙට බිහි කරනවා. අන්නේ පුංචි පුත් කුමාරයා බිහි කරාට පස්සේ ඔන්න දැන් ඥාතීන් හිතවතුන් හැමෝම එකතු පහද වෙලා බලනවා දැන් මේ
පුංචි කුමාරයට නම් තබන්නේ කොහොමද? අන්න එතකොට නම තබනවා මොකක් කියලාද? සුජාත කියලා නම් තබනවා. බෝධිසත්වයන් වහන්සේගේ නම තමයි සුජාත කියලා කියන්නේ. ඔන්න සුජාත පුංචි කුමාරයා දැන් පුංචි වයස දැන් ඉපදිච්ච ගමන් අම්මගේ තුරුලේ බොහෝ ආදරයෙන් කරුණාවෙන් හැදෙනවා වැඩෙනවා. දැන් කියනවා තවත් කොහොමද? නවවස්ස සහස්සානි අගාර මජ්ජසෝ වසී සිරි උපසිරි නන්ද තයෝපාසාද මුත්තමෝ. ඔන්න දැන් මේ සුජාත කියන මේ පුංච කුමාරයා හැදුන වැඩුණ ආකාරය ගැන විස්තර කරනවා. කොහොමද ඒ සුජාත බුදු නව දහසක් අවුරුදු ගිහිගේ විසුව. දැන් කොච්චර කාලෙද? 90,000ක් ආයුෂ තියෙනවා මේ කාලෙ. ඔන්න කොච්චර කාලයක්ද? දැන් අද නම් අපි දන්නවා අපේ කාලේ නම් අවුරුදු 100යි 120යි ඉවරයි ආයුෂ ප්‍රමාණය. නමුත් මේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ සුජාත බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණ ආයුෂ ප්‍රමාණය කොච්චරද කියන්නේ 90,000ක් ආයුෂ තියෙනවා. හිතන්න කොච්චර ආයුෂ ප්‍රමාණයක්ද කියලානේ 90,000ක්. ඒකෙන් කියනවා ගිහි ගෙදර අවුරුදු කීයක් ගත කරනවද? 9,000ක් අවුරුදු ගිහි ගෙයි වාසය කරනවා. අවුරුදු 9,000ක් පුරාවටම මේ කුමාරයා ගිහි ගෙයි වාසය කරනවා. ඒ අවුරුදු 9,000 පුරාම ගිහි ගෙයි වින්ද සැප කොයි වගේද කියලා තමයි මේ විස්තර කරන්නේ. කොහොමද කියනවා ඕ ඒ කුමාරයාට ශ්‍රී කියලා එක මාලිගාවක් උපශ්‍රී ශ්‍රී නන්දා යයි උතුම් තුන් පහයක් විය. බලන්න මාලිගා තුන මොනවාද කියලා. ශ්‍රී එකක්, උපශ්‍රී ශ්‍රී නන්දා, ශ්‍රී උපශ්‍රී ශ්‍රී නන්දා කියලා ඔන්න මාලිගා තුනක් තියෙනවා. රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝසත්ත්වදී තිබ්බා වගේ මේ සුජාත කියන බෝසත්ත්වයන් වහන්සේට දැන් තියෙන්නේ ශ්‍රී උපශ්‍රී ශ්‍රී නන්දා කියන මාලිගා තුනක් ලැබෙනවා. මේ මාලිගා තුනට වෙලා කාම සම්පත්තියෙන් වින්දනය කළ යුත්තේ කොපමණ දේ සියලුම කාම සම්පත්තියෙන් හොඳට භුක්ති විඳිනවා. කොහොමද තවත් කියනවා මොන වගේද කියලා? මොනවට සරසන ලද තේ 20,000ක් පරිවාර ස්ත්‍රී වූහ මෙහෙසිය සිරිනන්දා නම් පුත්‍ර තෙමේ උපසේන නම් විය. දැන් කියනවා කවුද මේ කාම සම්පත්තියෙන් වින්දනය කරන්ට පරිවාර ස්ත්‍රීන් ඉඳලා තියෙනවා. සේවක කටයුතු විදිහට තමන්ගේ අප උපස්ථානයන් කරමින් මාලිගාව බලාගන්න ඒවා හැම දෙයකටම රාජ ස්ත්‍රීන් හිටියා. කීයක්ද? තේ 20,000ක් හේඳලා තියෙනවා. ඒ වගේම කියනවා අග්‍ර මෙහෙසිය කවුද? සිරිනන්දා. සිරිනන්දා කියන කල්ප ගානක් පුරාවට පෙරුන්දම් පුරාගෙන ඇවිල්ලා තමන්ගේ බෝධිසත්වයන් වහන්සේ විදියට දැන් අපි නම් දන්නවා සුමේද තාපසයා වෙලා සාරාසංඛ්‍ය කල්පලක්ෂයකට මත්තෙන් තමයි මේ එකතු වෙන්නේ යසෝදරා දේවිය. දැන් ඒ වගේ මේ සුජාත බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට සුජාත නම් වූ බෝධිසත්වයන් වහන්සේගේ බිරිඳ බවට පත් වෙන්නේ අන්න කල්ප ගාන පෙරුන්දම් පුරාගෙන ඇවිල්ලා සිරිනන්දා කියන දේවිය තමයි බිරිඳ බවට පත් වෙන්නේ. අන්න මේ සිරිනන්දා කියන බිරිඳත් මේ තේ 20,000ක් වූ අනෙකුත් පරිවාර ස්ත්‍රීනුත් එකතු කරගෙන තමන් මේ මාලිගා තුනකට වෙලා විඳින්න ඕන උපරිම කාම සම්පත්තීන් සියල්ල විඳිනේ කරනවා. මම මීට කලිනුත් දේශනාවල මේ දේශනාව සිද්ධ කරා. ඒ තමයි බෝධිසත්වයන් වහන්සේ නමක් මේ විදිහට උත්පත්තිය ලැබලා ලබන්නේ අවසාන මාත්ම භාවේ. හිතන්නකෝ ඒ උත්පත්ති ලැබන මේ බෝධිසත්වයන් වහන්සේ දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී වශයෙන් දන් දීමම පාරමිතාවක් විදිහට පුරලා තියෙනවා. අපි වගේ මේ හාමුදුරුවෝ වඩම්මලා ගෙදරට දානයක් දෙනවා. ජීවිත කාලෙම එක දානයක්. පන්සලට ගිහිල්ලා හඳුන් කුරක් පහනක් පත්තු කරන ඔච්චරයි. යාචකේ පාර දැක්කොත් ඔය කීයක් හරි දීලා දාන ඔච්චරයි. ඔච්චරයි අපි දෙන දානේ. ඕන් ඔච්චරයි අපි දාන දෙන දේ. කායෙන් හරි අහුවොත් අම්මෝ මම දන් දීලා තියෙන ඕන තරම් කොහොම මන් දන් දුන්නේ වට කිසිම ප්‍රයෝජනයක් නැහෙනි කියලා අර දුන්න බත් හැන්දරත් බැන බැන ඉඳි. පේරු දානි ගෙනියනවා පන්සලට. හැබැයි ගෙනිච්චට කිසිම නැහැ. ඔහෙ ගෙනියන්න ඕන වට ගෙනින් දීලා අපි එනවා එන්ට. ඊට පස්සේ අපි හදිස්සියේවත් හාමුදුරුව එළියේ හිටියේ නැහැ. ආම්ද්‍රෝ දානේ බාර ගන්නට ආවේ නැහැ කියලා දහසක් තැන්වල කියලා දොස් කිය කිය බැන බැන යනවා. ඇයි ඒ? හිතන්නක ඇයි එහෙම වෙන්නේ? අපි ඒ දේ කරන්නේ යුතුයකමක් විදියට. අපි ඒ දානේ දෙනවා. හැබැයි ඒ දෙන්නේ යුතුයකමක් විදියට. අන්න එහෙම දන් දීලත් අපි කොච්චර දේවල් බලාපොරොත්තු වෙනවද? අපි හිතනවද ලබනාත්මේ මන්නම් මෙහෙයයි අරේයයි දිව්‍ය ලෝකයයි සක්‍ර දේවේන්ද්‍රය වෙයි කිය කිය හිතනවා. ඇයි එහෙම හිතන්නේ? අපි හිතනවා අපි දුන්න ප්‍රමාණය ඇති කියලා.
හිතන්න අපි දුන්නයි පුංචි දානේම අපි එහෙම හිතනවා නම් මේ දන් දුන්න කෙනා එහෙම නැත්නම් මේ බෝධිසත්වයන් වහන්සේ නමක් බුද්ධත්වයේ වෙනුවෙන් දන් දෙන්නේ කොහමද? තමන්ගේ ජීවිතේම දානයක් විදිහට දෙනවා. තමන්ගේ ශාරීරියේ කොටස් කියන ඇස් විතරක් අහසේ තාරකා ප්‍රමාණයට තරු ප්‍රමාණයට අහස බලව තරු කොච්චර තියෙද? අන්නේ තරු ප්‍රමාණයට තමන්ගේ ඇස් දන් දීලා තියෙනවා කියලා කියනවා. හිතන්න කොච්චරද කියලා. එහෙනම් එපමණ දන් දුන්න බෝසත්ත්වයන් වහන්සේ නමක් ඒ සියල්ලම භුක්ති විඳින්න තියෙන අවසාන ආත්මභාවය තමයි මේ ආත්මභාවය. බෝසත්ත්වයන් වහන්සේ බුද්ධත්වයේ ලබන ආත්මභාවය. එහෙනම් පින්වත්නි, ඒ ආත්මභාවයේ ඒ සියලුම කුසලයන් විපාක දෙන්න ඕන කාලේන සියල්ල විපාක දීලා ඉවර කරන්න බෑ. නමුත් සියල්ල විපාක දෙන්න විඳින්න පුළුවන් උපරිම කාම සම්පත්තියෙන් වින්දනය කරන්න පුළුවන් ආත්මභාවය තමයි මේ ආත්මභාවය. ආය විඳින්න තැනක් නෑ. බුද්ධත්වයේ ලබලා පිරිනුවම් පෑවම ආය විඳින්න බෑ. එහෙනම් ඒ ආත්මභාවයේ අවසාන ආත්මභාවයේ විඳිනකොට දැන් ඔන්න මේ කියන විදියට හොඳට මාලිගායක කල්ප ගාන පෙරුන්දම් පුරාගෙන ඉන බිරිඳක් එක්ක තවත් පරිවාර ස්ත්‍රීන් එක්ක විඳින්න පුළුවන් කාම සම්පත්තීන් සියල්ලම ඔන්න විඳිනේ කරනවා. ඉතින් මේ විදිහට බොහෝම සැප සම්පත් විඳිනේ කරලා මේ විදිහට ඉන්න මේ දෙන්නාගේ ජීවිතයට අලුත් ඔන්න කුමාරයෙක් එනවා. කවුද? උපසේන කියලා පුංචි කුමාරයෙක් දැන් උත්පත්ති ලබනවා. දසමාසයක් ගෙවලා ගිහිල්ලා පුංචි කුමාරයෙක් මේ ලෝකෙට පහළ වෙනවා. අන්නේ පහළ වෙනකොට තමයි සෑම බුදුරජාණන් වහන්සේ නමකට වගේම මෙන්න මේ කියන පුංචි මේ බෝසත්යන් වහන්සේටත් සතර පෙර නිමිති දකින්න ලැබෙනවා. සතර පෙර නිමිති දකින්න ලැබෙනවා. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක් කියන මේ රූපයන් දකින්න හම්බ වෙනවා. මේ රූපයන් දකින්නවා කියලා කියන්නේ බෝසත්යන් වහන්සේ නමක් කොයි තරම්නම් උන්වහන්සේගේ පුණ්‍ය මහිමේ නිමාවක් නෙවෙයි මේ. පින ඉවරයි දැන්. ඒ නිසා යන්න ඕනි කියලා කතාවක් නෙවෙයි මේ. මේ තමයි නියම වයස. මේ තමයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන්, බුද්ධත්වයේ ලබන්න පුළුවන් නියම වයස කියලා තීරණයකට එනවා. කාලය විසින් මෙන්න ගෙනල්ලා දෙනවා මේ රූපයන් මවලා දෙනවා දකින්න කියලා. අන්නේ දැක්කෙන් ගමන් සංවේගය උපදිනවා. එතකන් දකින්න නැතුව නෙවෙයි. තවත් ඕන තරම් ලෙඩ්ඩු දකින්න ඇති, වයසට ගිය මිනිස්සු දකින්න ඇති, දකින්න ඇති. නමුත් ඒ කාව දැක්කත් මොකද වෙන්නේ? ඒ උපදින්න ඕන සංවේගය උපදින්නේ නැහැ. අවශ්‍ය වෙලාවේ, අවශ්‍ය මොහොතේ තමයි මේ දුක කියන දේ මොකද්ද, මේ ජීවිතේ මිනිස්සු හැමෝම දුක් විඳිනවා නේද කියන පණිවිඩය ඔන්න තමන්ගේ මනසට එන්නේ. දැන් අපිත් එක්ක ඉන්න අපේ සමහර අයත් එක්ක කතාබහ කරනකොට ඒ ජීවිතවල තියෙන ස්වභාවයන් ගැන, උන්වහන්සේලාට මේ ධර්මයේ ලැබිච්ච හැටි ගැන, එහෙම නැත්නම් මේ පැවිද්දට එන්න හේතුව මොකද්ද කියලා හොයලා බලනකොට උන්වහන්සේලා කියනවා, මගේ ජීවිතේ මම ඔහේ ගත කරගෙන ගියා. කිසිම අර්ථයක් නැහැ. කාමයන් එක්ක හොඳට ගත කරගෙන ගියා. ගතගෙන ගිහලා යම් අවස්ථාවක, යම් මොහතක කොහෙන් හෝ පණිවිඩයක් ඇහෙනවා මට. කවුරු හරි කෙනෙක් කියන පණිවිඩයක් ඇහෙනවා මට. බනහන්නෙත් නැහැ, මොනවත් නැහැ. බනහන්ට එනවා. නමුත් අහවට ඔය කොහාරි අහුමුල්ලක ඔහෙ ඉඳලා යනවා යන්න. නමුත් ඒ අහුමුල්ලක ඉඳලා යනි තරුණයොත් එක්ක මෙහෙම හිටියට මහා පුණ්‍යවන්තයෙක්ේ ඉන්නේ අයිනක වාඩි වෙලා. ඒ ඉන්නේ අයිනක වාඩිලා ඉන්නේ පුණ්‍යවන්තයා ගැන අපි දකින්නේ නැහැ. අපි දන්නේ නැහැ මේ නුවණ දකින්න. ඒ නිසා අපි බණිනවා. අර බලන්නකො, බණ ගෙදරට ඇවිල්ලා බණහන්නේ අර වහමුළු වල කයි වරුග ගහ ඉඳලා යනවනේ කියලා අපි තරුණයාට බණිනවා. නමුත් ඒ තරුණයා මහා පුණ්‍යවන්ත තරුණයෙක්. එහෙම ඉඳලා ඒ තරුණයාට අහුමුළු වල ලගිනකොට පවා ඇහෙනවා අර හඬ. මොන හඬද? ධර්මයේ හඬ ඇහෙනවා. පොඩි පොඩි වචන කෑලි ඇහෙනවා. ඒ ඇහෙන දේ මරගෙන යම් තමන්ට යම් කුසලයක් විපාක දෙන අවස්ථාවක් වෙනවා. අන්නේ අවස්ථාවේදී තමයි අරහපු ධර්මයයි ඔක්කොම එකතු වෙලා යම් මොහොතක තමන්ගේ ජීවිතේට ගැළපෙන දහම් කාරණාවක් එනවා. අන්න එතකොට සියල්ල අතහරින්. අන්නේ අවස්ථාව වෙනකන් ඒ තරුණයාට ඒ ගමන යන්නම් වෙනවා. ඒ තරුණයොත් එක්ක අනිත් අයත් එක්ක විහිළු තහළු කරමින් තමන්ගේ ජීවිතේ ගෙවන්න වෙනවා. පින්වත්නි, අන්නේ විදිහට බෝසත්යන් වහන්සේ නමක් වුණා තමන්ගේ ජීවිතේ සාමාන්‍ය ස්වභාවයෙන් කාම සම්පත්තිය වින්දනය කරමින් ගෙවාගෙන යනකොට තමන්ගේ කර්මයන් විපාක දෙන අවස්ථාවක් එනවා. එහෙම නැත්නම් තමන්ට බුද්ධත්වයේ ලබන්න පුණ්‍ය ධර්මයන් විපාක දෙන අවස්ථාවක් එනවා. ඒ මොහොතේ මේ සතර පෙර නිමිති දකිනවා. දැකලා සියල්ල අවබෝධ කරගෙන
මාත්‍යන්ට ඕන මේ තාපසයා වගේ මේ සත්‍ය සොයාගෙනයන්ට ඕන කියල ඔන්න තීරණය කරනවා. අන්න එහෙම තීරණය කරලා මේ සුජාත නම් වූ බෝසත්වයන් වහන්සේත් අභිනිෂ්ක්‍රමණය කරන්න තීරණය කරනවා. අභිනිෂ්ක්‍රමණය කරන්න තීරණය කරලා කාගත් එක්කද යන්නේ? අස්සේග්ග පිටේ තමයි නැගලා යන්නේ. ඉතින් අස්සේග්ග පිටේ නැගලා මෙන්න යනවා. ගිහිල්ලා නව මසක් පුරාවම මාස කීයක්ද? මාස නවයක් පුරාවටම ප්‍රධාන වීර්ය වඩන, එහෙම නැත්නම් දුෂ්කර ක්‍රියාවන් සිද්ධ කරනවා. මේ විදිහ දුෂ්කර ක්‍රියාවන් සිද්ධ කරලා ඒ උතුම් වූ සුජාත නම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඉතින් මේ අනන්ත අප්‍රමාණ කාලයක් පුරාවටම මනෝ ප්‍රනිධානයන්, වාක් ප්‍රනිධානයන් පුරමින් ඇවිල්ලා දස පාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමී වශයෙන් පාරමී ධර්මයන් පූර්ණේ කරලා උන්වහන්සේ මේ විදිහට මාස නවයක් පුරාවටම දුෂ්කර ක්‍රියාවන් සිදු කරලා ඒ සුජාත නම් වූ බෝසත්යන් වහන්සේ සම්මා සම්බුදු වහන්සේ බවට පත් වෙනවා. පින්වත්නි, මේක පුංචිම මේ කතාවක් නෙවෙයි. මේක පුංචි වචන කිහිපයක ක්‍රියාවකුත් නෙවෙයි. මේක කල්ප ගානක මහන්සියක ප්‍රතිඵලයක්. හිතන්න පින්වත්නි, කල්ප කීයක් පුරා මේ බුද්ධත්වයේ වෙනුවෙන් දුක් විඳින්න නැද්ද? කල්ප කීයක් මේ වෙනුවෙන් කොච්චර දුක් හන්දරාවක් උහුලන්න නැද්ද? තමන්ගේ අතපය කපල දාද්දි, තමන්ගේ ඇස්මස් නහර මේවා ගලවල දන් දෙද්දි කොච්චර දුක් පීඩා විඳින්න නැද්ද? හිතන්නකෝ පින්වත්නි, අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවධියක් ගැන දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේදී තමන් හිතනවා කවුරු හරි ඇස් පේන්නේ නැති කෙනෙක් ආවොත් එහෙම මගේ මේ ඇස් දෙක ගලවලා මං දන් දෙනවා කියලා. අන්න එතකොට සක්‍ර දේවේන්ද්‍රයා එනවා වෙස්වලාගෙන, ඇස් පේන්නේ නැති මිනිසෙක් විදිහට මට ඇස් දෙක ඕන, ඇස් දෙකක් මට බද්ධ කරගන්න ඕන, මට මේ ඇස් පේන්නේ නැහැ කියලා. අන්න ඒ වෙලාවේ එතුමායින් අහනවා, මගේ ඇස අරගෙන අර මිනිසයාට හයි කරන්න පුළුවන්? වෙදතුමා කියනවා පුළුවන්. එහෙමනම් මගේ ඇස් දෙක ගන්න කියලා මෙහෙම තමන්ගේ මතින් අර ඇහැ ගලවලා ගන්නවා. අහනවා ඒ වෙලාවෙත් රජතුමාගෙන්, රජතුමනි එක ඇහැක් විතරක් දන් දෙන්න? නෑ නෑ නෑ, ඇස් දෙකම දන් දෙන්න. හැබැයි ඇස් දෙකම දන් දෙනකොටත් කියනවා මගේ එක ඇහැක් ගලවලා ඒ මිනිස්යාට සවි කරලා ඒ මිනිස්යා ඒ තනි ඇහෙන් ලෝකේ දිහා බලන හැටි මම එක ඇහැකින් බලන්න ඕනේ. නිසා එක ඇහැක් ගලවලා හයි කරලා ඊට පස්සේ තමයි අනිත් ඇහැ ගලවන්න ඕනේ කියලා. හිතන්න කොයි තරම් වේදනාවක් ඇද්ද කියලා. ඒ වේදනාව ඉවසනවා. ඊට පස්සේ වෙද මහත්තයා කියනවා, ඇති දැන් ඔය ඇති එක ඇහැක්වත් තියාගමු නෑ. වේදනාවක් නැද්ද රජතුමනි? මට වේදනාවක් නෑ. ඔබ දන් දුන්න ඇති කියලා කියන එක වචනය මට ඊට වඩා ලොකු වේදනාවක්. එනිසා මගේ මේ අනිත් ඇහැත් ගලවන්න. එහෙම ගලවලා දන් දෙනවා. පින්වත්නි, හිතන්න ඒ තරමටම දන් දීපු බුදුරජාණන් වහන්සේලා මේ සංසාරේ කොච්චරනම් දුක්ඛන්දරාවක් නම් ඉහිලන්නට ඇද්ද අපි වෙනුවෙන්? බුද්ධත්වයේ වෙනුවෙන් මමත් බුදු වෙනවා. බුදු වෙලා ලෝකයාව සංසාර දුකින් එතර කරනවා. මාත් සංසාර දුකින් එතර වෙනවා කියන එකම පරමාර්ථයෙන්, එකම අදිෂ්ඨානයෙන් යුක්තව සංසාර සැරිසරපු බුදුරජාණන් වහන්සේලා කොච්චරනම් දුක්ඛන්දරාවක් විඳින්නට ඇද්ද? උන්වහන්සේලා වීර පාරමිතා පුරනකොට, උන්වහන්සේලා කොච්චර වීරිය වෙනුවෙන් තමන් කොච්චර දුක්ඛයන් උහුලන්නට ඇද්ද? අද අපිට පරියන්කෙන් ටික වෙලාවක් වෙනකොට කය රිදෙනකොට, කකුල් රිදෙනකොට අනේ අමාරුයි කියලා නැගිටිනවා. හිතන්න කවුරු හරි කෙනෙකුට භාවනා කරන්න ගියාම ඉන්න පුළුවන්ද කියලා? බෑ, ඉන්න අමාරුයි. හැබැයි බුදුරජාණන් වහන්සේලා තමන්ගේ මේ මස් දිය වෙලා ගියපුවා, මගේ ඇටකටු දිය වෙලා ගියපුවා, මං නැගිටින්නේ නෑ කියලා හිතාගෙන වාඩි වෙලා උන්වහන්සේලා භාවනා කරලා තියෙනවා. ඒ අයියේ අපි වෙනුවෙන්, බුද්ධත්වයේ වෙනුවෙන් හිතන්නක පින්වත්, එහෙනම් කොච්චර දුක් විඳින්නට ඇද්ද කියලා. තිරිසං ආත්මෝල ඉපදිච්ච ආත්මෝල විඳ වේදනාවන් කොයි තරම්ද? ඒ සියලු වේදනාවන් විඳ මේ බුද්ධත්වයේ වෙනුවෙන්, බුද්ධත්වයේ වෙනුවෙන් කියලා කියන්නේ අනන්ත ලෝක සත්‍යා වෙනුවෙන්මයි. අද මේ බණහන ඔබ වෙනුවෙන්, අද මේ බණ කියන මං වෙනුවෙන් ඒ බුදුරජාන් වහන්සේ සියලු දුක්ඛයන් වින්දා. එහෙනම් මේ සුජාත නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේත් මේ වචන වලින් අපි පුංචියට කිව්වට මේ බුද්ධත්වයේ වෙනුවෙන් මහා අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳිමින් මේ සංසාරයේ සැරිසරපු උතුමන් වහන්සේලා. ඉතින් මේ විදිහට උන්වහන්සේ තාම දුක්ඛයන් වේදනාවන් විඳිමින් තමන්
වෙහෙසිලා මහන්සේලා දුෂ්කරක්‍රියාවන් කරමින් ඉතාම අමාරුවෙන් නමුත් අවබෝධ කරගත්තා මේ ලෝකයේ සියල්ල කුමක්ද කියන කාරණාව. එසේ අවබෝධ කරගෙන මෙසේ සම්මා සම්බුදු බවට පත් වූ බුදුරජාණන් වහන්සේ බලනවා තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ධර්මය කාටද දැන් දේශනා කරන්න. දැන් ඉතාම වටිනාම අවස්ථාව මේක. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාට අපිට කිසිම අර්ථයක් වෙන එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට තමන් අවබෝධ කරගත් ධර්මයේ දේශනා නොකළා නම් අහම්බෙන් නමුත් කවුරු හරි කෙනෙක් දන් හැන්දක් පූජා කළ පින් සිද්ධ කරගනි. එතනින් එහා නම් අපිට අර්ථයක් වෙන්නේ නැහැ නේද? බලන්නකෝ පසේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණාට උන්වහන්සේලා පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නේ නැහෙනි. උන්වහන්සේලා පහළ වෙලා ඉන්නකොට පිණ්ඩපාත වැඩියම කවුරු හරි දානි පූජා කරනවා. එහෙම දානි පූජා කරලා උන්වහන්සේලා දානි අරන් වැඩියට පස්සේ ඔන්න සමන්ඩ පුළුවන් හැටියට සතුටු වෙලා ඔන්න ඒ තුලින් පින් රැස් කරගන්න. ඔච්චර තමයි කරගන්න පුළුවන්. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ওই විදිහට දානි දීලා පින් රැස් කරගන්නවා හැර බණ අහලා නිවන් අවබෝධ කරගන්නවා කියන දෙයක් නම් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් එහෙම නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා කියන එක ඊට වඩා ශ්‍රේෂ්ඨත්වයෙන් අපි සැලකන්නේ කුමක් නිසාද? උන්වහන්සේ අවබෝධ කරගත ධර්මයේ ලෝකයට දේශනා කරලා අනන්ත අප්‍රමාණ වූ සත්ව කොට්ටාසයන් ප්‍රමාණයක් මේ සංසාර දුකින් එතර වෙනවා. අන්න ඒ නිසා තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ. ඉතින් ඔන්න මේ සුජාත නම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේත් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ කාටද මුලින්ම මම දේශනා කරන්නේ කියලා බලනවා. අන්න බලනකොට තමන්ගේ නෙත ගැටෙනවා. එහෙම නැත්නම් තමන්ගේ බුද්ධ ඥාණයට හසු වෙනවා දෙදෙනෙක්. ඒ දෙදෙනා තමයි තමන්ගේ බාල සහෝරෙක් ඉන්නවා. ඒ තමයි සුදස්සන කියන කුමාරයා. ඒ වගේම තමත් තමන්ගේ පුරෝහිත පුතෙක් ඉන්නවා. අන්න එහෙර පුරෝහිතයාගේ පුත්‍රයාටත් ධර්ම අවබෝධය කරගන්න පුළුවන් කියලා ආරංචියක් එනවා. ඒ ආරංචියක් කියලා කියන්නේ තමන්ට බුද්ධ ඥාණයෙන් දැනගන්න ලැබෙනවා. තමන් බලනවා තමන් පළවෙනියටම දේශනා කරන ධර්මයේ කාටද මේක අවබෝධ කරගන්න පුළුවන්නේ කියලා බලනකොට ඔන්න තමන්ට පෙනෙන්නේ මෙන්න මේ කුමාරවරු දෙන්න. ඒ නිසා මොන්වහන්සේ තමන් අභිනිෂ්ක්‍රමණය කරනකොට කෝටියකට ආසන්න ප්‍රමාණයක් පිරිසක් තමන් එක්කම අභිනිෂ්ක්‍රමණය කරන්නට එහෙම නැත්නම් සත්‍ය සොයන යන ගමනට එකතු වුණා. ඒ පිරිසත් ඉන්නේ දැන් සුමංගල කියන උයනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා සුමංගල කියන උයනට ගිහිල්ලා තමන් එක්ක අභිනිෂ්ක්‍රමණය කරන මොහොතේ තමන් එකතු වෙච්ච අර ලක්ෂ සංඛ්‍යාත වූ පිරිසත් ඒ වගේම අර කුමාරවරු දෙන්නටත් දහම් දෙසන්න ඕන කියලා තීරණය කරලා අර සුමංගල කියන උයනට වඩිනවා. ඒ උයනට වැඩලා අර තම අර සුමංගල උයන බලාගන්න හිටපු උයන් පල්ලට කියනවා ගිහිල්ලා කුමාරවරු දෙන්නට එන්න කියන්නේ කියලා. කිව්වම මේ උයන් පල්ල ගිහිල්ලා අර කුමාරවරු දෙන්නට එන්න කිව්වම ඒ දෙන්නත් බොහොම සන්තෝෂයෙන් එකතු වෙනවා. තමන්ගේ කුලේ ඉඳපු රාජ කුමාරයා දැන් මෙන්න ඇවිල්ලා යම් සත්‍යයක් අවබෝධ කරන ධර්මයක් අවබෝධ කරගෙන ඒ ධර්මය අපිට දේශනා කරන අරමුණෙන් යුක්ත පැමිණලා ඉන්නවා යන් එනම් කියලා බොහෝ පිරිසක් එකතු කරගෙන ඒ දෙදෙනාත් එනවා දැන් ධර්ම ශ්‍රවණයට. අර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා දැන් තමන් එක්ක අභිනිෂ්ක්‍රමණය කරපු පිරිස. මේ පිරිසත් කියන මේ හැමෝම එකතු වෙලා දැන් ඔන්න පළවෙනියටම දේශනා කරන ධම්සප්පවතුම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්න පටන් ගන්නවා. මෙහෙම ශ්‍රවණය කරලා මේ දේශනාව අවසානයේදී ඔබ දන්නවා හැම කෙනෙක්ම ධම්සප්පවතුම් සූත්‍රයේ දේශනාව අහන්නට අනිවාර්යයෙන්ම බ්‍රහ්මලෝකයේ බ්‍රහ්මයන් දිව්‍යලෝකයේ දෙවියන් ඇතුළු ඉතාම වටිනා දිවිදෙවිතුන් වහන්සේලා ඇතුළු සියලුම පිරිසක් එකතු වෙනවා මේ උතුම් වූ දේශනාව ශ්‍රවණය කරන්න කියලා. ඉතින් මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන්න මේ ඔක්කොම එකතු වෙලා කෝටි සංඛ්‍යාත වූ පිරිසක් එදා උතුම් ධර්මාවබෝධය ලැබුවා කියලා දේශනා කරන්නට යෙදෙනවා. ඉතින් පින්වත්නි මෙන්න මේ විදිහට සුජාත බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ බුද්ධ කෘත්‍ය මෙන්න මේ විදිහට ඉටු වෙනවා. ඉතින් මුන්නහන්සේගේ ශාසනයේ පහළ වූ අපූරු අග්‍රශාවකයන් වහන්සේලා පිළිබඳව මේ විදිහට සඳහන් කරනව කොහොමද? සුදස්සනෝච දේවෝච අහේසුං අග්ගශාවකා
නාරදෝ නාමු පට්ටකෝ සුජාතස්ස මහේසිනෝ. කෞද කියන්නේ මහාර්සියූ සුජාත බුදුරජාණන් වහන්සේට සුදර්ශන සහ දේව කියලා අගසව් දෙනමක් සිටිය. අගසව් දෙනමගේ නම්මකක්ද සුදර්ශන සහ දේව කියල තම හඳුන්වන්න මෙන්න මෙයාලව. ඊට පස්සේ නාර්ද නම්මෝ උපස්ථායක තෙර නමක්ද වැඩහිටිය. ඔන්න උපස්ථායකයන් වහන්සේගේ නම තමයි නාර්ද කියල කියන්. ඉතින් මෙන්න මේ විදිහට උන්වහන්සේ අනන්ත අප්‍රමාණ ගුණකඳකින් ලෝක සත්‍යයාට පිහිටක් පිළිසරණක් වෙමින් ලෝක සත්‍යාව සංසාර්දුකින් එතර කරමින් වැඩ සිටියා මේ අග්‍රස්ථාවකයන් වහන්සේලා. මේ අග්‍ර උපස්ථායකයන් වහන්සේලා පිරිවරාගෙන උන්වහන්සේ මේ විදිහට වැඩහිටියා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා වැඩඉන්නකොට අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධිසත් අවධියේදී මෙන්න මේ කාලයේ උත්පත්ති ලැබලා ඉන්නවා. කොයි විදිහටද ලැබලා ඉන්නේ බලමු අපි කොහොමද කියලා බුද්ධාංශ පාළිය විස්තර කරන්නේ. අහං තේන සමයේන චතුදීපම් හිංසරෝ අන්තලික්ක චරෝ ආසින් චක්කවන්ති මහම්බලෝ. අන්න කියනවා කොහොමද, එසමෙහි මම කොදෙව් සහිත සතර දිවයින්හි අධිපති වූ අහසේ හැසිරෙන මහා බල ඇති සක්විති රජ වෙමි. අන්න කියනවා කොහොමද, සක්විති රජ වෙලා තමා දැන් ඔන්න උත්පත්ති ලැබලා ඉන්නේ. සක්විති රජ කෙනෙක් කියලා කියන්නේ ඔබ හොඳට අහල ඇති මනුස්ස ලෝකයේ උසස්ම වූ කාම සම්පත්තියෙන් වින්දනය කරන එකම රජතුමා තමයි සක්විති රජතුමා කියලා කියන්නේ. හරියට දිව්‍ය ලෝකයේ ශක්‍රදේවේන්ද්‍රයයි, දිව්‍ය ලෝකෙට අධිපත වූ ශක්‍රදේවේන්ද්‍රයා, ඒ වගේ මනුෂ්‍ය ලෝකයට අධිපත වූ එකම රජතුමා තමයි කවුද, සක්විති රජතුමා කියලා කියන්නේ. ඉතින් මේ සක්විති රජතුමා කියලා කියන්නේ යුද්ධ කරලා මිනිස්සු ඝාතනය කරලා රට රාජ්‍ය තමන් මගේ කරගත්ත රජෙක් නෙවෙයි මේ. තමන්ගේ පුණ්‍ය මහිමෙන් සියලු රාජධානීන් සියලු රජවරු තමන්ගේ යටතටපත් වෙලා තමන්ව තමයි රජතුමා කියලා පත් කරගත්ත පුණ්‍යවන්ත රජෙක් තමයි මේ ඉන්නේ. කිසිම රාජ්‍යයක් ගිහිල්ලා බලෙන් අල්ලගෙන යුද්ධ කරලා ජයග්‍රහණය කරපු රජෙක් නෙවෙයි මේ. ඉතින් මේ විදිහට රාජ්‍යත්වයට පත් වෙන්නේ මහා බල බලයක් ඇතුවයි. පින්වත්නි, කියනවා කොහොමද, ඒ රජතුමා ඒ මම ලෝකයේ අද්භූත වූ ලොමුදහා ගන්වන ආශ්චර්ය දැක සුජාත ලෝකනාථයන් වහන්සේ කරා එළඹ වැන්දෙමි. ආරංචියක් එනවා තමන්ට බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා කියන පණිවිඩය. පින්වත්නි, මේ කාරණාව අතිශය වැදගත් කාරණාවක්. මොකද්ද අතිශය වැදගත් කියලා කියන්නේ, මේ බුද්ධ කියන වචනය බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණා කියන පණිවිඩය ඇහිලා අනේ සාදු සාදු කියලා ඒ බුදුරජාන් වහන්සේ හොයාගෙන යනවා කියන කාරණාව ලේසියෙන් පහසුවෙන් කෙනෙකුට හිතෙන ආසහිතෙන දකින්න හිතන කාරණාවක් නෙවෙයි පින්වත්. එහෙම සිදුවිල්ලක් උපදිනවා කියලා කියන්නේ පින්වත්නි තාම කලාතුරකින් සිද්ධ වෙන කාරණාව. ඇයි එහෙම කියන්නේ පින්වත්නි? බලන්න හැම කෙනෙකුටම හිතනවද අද පෝයේ දවස යන් සිල් ගන්ටයන් කියලා හිතනවද හැමෝටම? අද පෝයේ දවස අනේ මොනහරි පින්කමක් කරන්න ඕනි, මලක් පහනක් හරි පූජා කරන්න ඕනි හිතනවද කාටවත්? හැමෝටම හිතනවද එහෙම? හිතෙන්නේ නැහැ. හිතනවා, හිතුණත් කරන්නේ නැහැ. ඒකට මූලිකත්වය දෙන්නේ නැහැ. ඒ හැමෝම ලෝකයා විසින් කරන නිසා, තමන්ට තව කවුරු හරි දරුවෝ අරෙහෙම ඉන්න නිසා, අනේ පව් මේ පොඩි උන් ටික පන්සල් එක්කයි යන්න ඕන වෙසක් පෝයටවත් කියලා හැඟීමක් එනවා විසක තමන් යන්න ඕනි. මම සුදුරෙදු ඇඳගෙන ගිහිල්ලා බුදුරජාන් වහන්සේ වෙනුවෙන් මලක් පූජා කරන්න ඕන, බුදුරජාන් වහන්සේ වෙනුවෙන් පහනක් පූජා කරන්න ඕන. ඔහොම හිතනවද හැමෝටම? හොඳට තමන්ගේ හිතටම කතා කරලා අහලා බලන්න, තමන්ටවත් එහෙම හිතනවද කියලා. බුදුරජාන් වහන්සේ වෙනුවෙන් පෝයේ දවස විශේෂයෙන් දාන ටිකක් හදලා බුදුරජාන් වහන්සේ වෙනුවෙන් දාන ටිකක් පූජා කරගන්න ඕන. විශේෂයෙන් මහා සංඝරත්නයට දාන ටිකක් ගෙනින් පූජා කරගන්න ඕන. හිතනවද තමන්ට? අඩුම පන්සලේ ඉන්න පුංචි හාමුදුරන්ට චොකලට් එකක් ගිහින් දෙන්න ඕනි කියලාවත් හිතෙයිද තමන්ට? හිතෙන්නේ නැහැ. ඇයි හිතෙන්නේ නැත්තේ? තමන්ටේ පින නැති නිසා, පුරුද්ද නැති නිසා. සංසාරගතව තමන්ටේ පුරුද්ද නැහැ. අන්න ඒ නිසා නැති නිසා තමයි නැත්තේ. නමුත් සමහර අය උපන් දවසේ පටන් බොහෝ කොට උත්සාහ දරනවා පන්සල් යන්න ඕන අනිවාර්යෙන්.
අම්ම තාත්තගින් තමන්ට ලැබෙනවා ඒ පුණ්‍ය මහිමය. යම් පුතේ පන්සල් අම්මලා තාත්තලා දරුවෝ ඔක්කොම ටික සුදු ඇඳුම් ඇඳලා පොයි දවසට වෙනම සුදු ඇඳුම් මහලා තියාගෙන මේ දේවල් ඇඳෙන පවුල පිටින් ගිහින් සිල් ගන්නවා. හැම පොයෙටම දරුවෝ කොයි ලෝකෙ හිටියත් ඇවිල්ලා අර අම්ම තාත්ත එක්ක පන්සල් යන්න පුරුදු වෙලා ඉන්නවා. මොන රස්සාවල් මොනවා තිබ්බත් සිල් ගන්නට යනවා. මොන දේවල් තිබ්බත් අනිවාර්යෙන් දන් දෙනවා. හිතන්න කොහොමද කියලා. අනිවාර්යෙන් gedara බුද්ධ පූජාවන් තියෙනවා. ඒ ඇයි එහෙම තියන්න හිතෙන්නේ ඇයි? අන්න ඒ තමයි පින්වත්නි පුරුද්ද කියලා කියන්නේ. හිතලා බලන්න සමහර අය ඉන්නවා කොහාරි gedaraක කොහාරි තැනක දානයක් කියලා කිව්වොත් බණක් කියලා කිව්වොත් අනිවාර්යෙන් බණට සම්බන්ධ වෙනවා. සම්බන්ධල ඉස්සරහාම වාඩිලා හොඳට බණ ටික අහනවා. පන්සලේ මොනවාරි වැඩක් කිව්වොත් එහෙන් පින්කමක් කිව්වොත් මූලිකත්වයේ අරගෙන කටයුතු කරනවා. කුමක් නිසාද? ඒ පිනක් ඒක. ඒ මූලිකත්වයේ ලැබෙනවා කියන්නේ පිනක්. ඒ වගේම සංසාර පුරුද්දක් ඒක. හැම කෙනෙකුටම හිතෙන්නේ නැහැ. හැම කෙනෙකුටම වගකීමක් කරන්න හිතෙන්නේ නැහැ, දරන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා මේ බෝධිසත්වයන් වහන්සේ නමක් කියලා කියන්නේ මන්නේ විදිහේ මහා පුණ්‍ය මහිමයකින් පුරුද්දක් ඇතු වෙන පිරිසක්නේ. ඔබ දන්නවා ගෞතම බුදුරජාන් වහන්සේ වාග් ප්‍රණිදානයන් පිරුවා, මනෝ ප්‍රණිදානයන් පිරුවා, දසපාරමී පිරුවා. මෙහෙම පුරාගෙන යන ගමනේ තමයි දැන් මේ කල්ප තව 32000යි තියෙන්නේ. අන්නේ කල්ප 32000 ඇතුළ තමයි දැන් මේ සුජාත නම් වූ බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. තව කල්ප 32000කින් Taman බුද්ධත්වයට පත් වෙනවා. එහෙනම් කොච්චර පුරුද්දක් තියෙනවද බුද්ධ කියන වචනේ Tamanගේම ජීවිතේ වෙලා තියෙන්නේ දැන්. එවන් වූ කෙනෙකුට එවන් වූ බෝසත්යන් වහන්සේ නමකට අහන්න ලැබෙනවා අන්න බුදු කෙනෙක් පහළ වෙලා කියලා. දැන් මොකද කරන්නේ? සියල්ලම අතහැරලා වහාම යනවා හොයාගෙන. කව හොයාගෙනද? සම්මා සම්බුදු පියාණන් වහන්සේ හොයාගෙන යන හොයාගෙන ගිහිල්ලා තමන් සන්තක තිබුච්ච රාජ්‍ය සියල්ලම දන් දෙනවා. කාටද දන් දෙන්නේ? තවයි කාටවත් තම ඔයා එන රාජ්‍ය පවරාගෙන යන්න කියලා නෙවෙයි, රාජ්‍ය සම්පූර්ණයෙන් දන් දෙනවා බුදුරජාන් වහන්සේට, සංඝයාට. දන් දීලා ඒ ශාසනය පැවිදි වෙනවා. ශාසනය පැවිදි වුණාම අනේක විද වූ පිරිසක් ඉන්නවා දැන් තමන්ගේ ඒ රාජ්‍යයන් වලට, අධි රාජ්‍යයන් වල ඉන්නවා විවිධ පිරිස. දැන් මේ පිරිස ඔක්කොම මොකද කරන්නේ? අර රජතුමා පැවිදි වුණා කියන ආරංචියෙම ඔක්කොම එකතු වෙලා ඇවිල්ලා පින් කරන්න පටන් ගන්නවා, දන් දෙනවා. දැන් මේ රජතුමා නිසා තමයි මේ හැම දෙයක්ම ලැබෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ බලනවා මේ තරම් දානමාන දීලා පුදසත්කාරයන් කරන්නට තරම් මේ පූජ්‍යලයා කවුද මේ කියලා බුද්ධ ඥානයෙන් බලනවා. අන්න එතකොට දකිනවා කවුද මේ, කවුද මේ කියලා. අන්න එතකොට නියත විවරණ දෙනවා අර ඔක්කොම පිරිස මැද්දේ. විවරණ ශ්‍රී දෙනවා මේ ඉන්න වෙන කවුරුත් නෙවෙයි මහණෙනි, මේ ඉන්නේ අපිත් එක්ක මේ සාසට එකතු වෙච්ච මේ පුද්ගලයා තමයි. තව කල්ප 32000කට මත්තෙන් ගෞතම නමින් සම්මා සම්බුදු වෙන බෝධිසත්වයන් වහන්සේ තමයි මේ ඉන්නේ කියලා නියත විවරණ දෙනවා. නියත විවරණය කියලා කියන්නේ මොකද්ද? නියත වශයෙන්ම ඒ දේ සිද්ධ වෙනවා කියලා විවරණයක් දෙනවා. අන්න බලන්න ඒ තමයි බුදු කෙනෙක්ගෙන් ලැබෙන, තමන්ට ලැබෙන තින උතුම්ම දායාදේ බවට පත් වෙන්නේ. මේ විවරණේ ලබාගත බෝසත්යන් වහන්සේ මේ තමන් ළඟ තිබිච්ච සියලු ධනය, සියලු රාජ්‍ය, සියලු සක්විති රාජ සම්පත්තියන් අතහැරලා නේද ආවේ කියලා තමන් ප්‍රීතියට පත් වෙමින් තමන් බුද්ධත්වයට පත් වෙනවා නේද කියලා හිතලා ප්‍රීතියට පත් වෙනවා. පින්වත්නි, අතහරිනවා කියන කාරණාව ලේසි පහසු කාරණාවක් නෙවෙයි. ඔබ හිතලා බලන්න ඔබේ ජීවිතේ දැන් ඔබට පැවිදි වෙන්න කියලා කවුරු හරි කිව්වොත් ඔබට පුළුවන්ද දැන් පැවිදි වෙන්න? ඔබට බෑ පැවිදි වෙන්න. ඔබ කියයි අනේ මගේ මේ දරුවෝ ටිකේ ඉන්නවා, අනේ මගේ මුණුබුරෝ ඉන්නවා, අනේ මට මේ තියෙනව අතහැර ගන්න බෑ, මගේ බිරිඳේ ඉන්නවා, මම පැවිදි වුණොත් එහෙම බිරිඳ තනි වෙනවා, මගේ මම පැවිදි වුණොත් එහෙම මගේ මහත්තයා තනි වෙනවා, කවුද ওই මනුස්සයාට වතුර උගුරක්වත් දෙන්නේ කියේ කිය. අපිට විවිධ බැඳීම් තියෙනවා, විවිධ දේවල් තියෙනවා, අපි අල්ලගත් දේවල්. හිතලා බලන්නකෝ ඔබට මට ඒ පුංචිම බැඳීම් ටික අතහැර ගන්න බැරුව ඉද්දි මේ වගේ සක්විති රාජ සම්පත්තියක් හම්බුනොත් අතහැර ගන්න පුළුවන් වේවිද කියලා? ඒ තමයි පින්වත්නි සක්විති රජ කෙනෙක්ගේ සැප සම්පත් කොයි වගේද කියලා කියනවා නම් සක්විති රජ කෙනෙකුට හම්බෙනවා රත්න හතක් හම්බෙනවා. මොකද්ද පළවෙනි රත්නේ? චක්‍ර රත්නේ, හස්ති රත්නේ, අස රත්නේ, මණි රත්නේ, ස්ත්‍රී රත්නේ, ගෘහපති රත්නේ, පරිනායක රත්නේ, හෙවත් පුත්‍ර රත්නේ කියලා කියන. දැන් බලන්න චක්‍ර රත්නේ කියලා කියන්නේ මොකද්ද? ඉස්ලාම් පහළ වෙන්නේ මේක. චක්‍රයක් පහළ වෙනවා. මේ චක්‍ර රත්නේ පහළ වෙනවා කියලා කියන්නේ තමන්ගේ බලය පෙන්වන්න තියෙන එකම ආයුධයක් වගේ එකක් තමයි මේක.
මේක අරගෙන යම් රාජ්‍යයකට ගියොත් මට මෙන්න මේ රාජ්‍ය දිනාගන්ට ඕන කියල යම් රාජ්‍යයකට ගියොත් ඒ රාජ්‍ය නිකම්ම තමන්ගේ බවට පත්වන යුද්ධ මුකුත් අවශ්‍යනය. ඒ රජතුමා නිකම්ම දන නමනවා රජතුමනි ඔබයි අපේ රජතුමා අපේ ගැලවුම්කරු ඔබයි අදින් පසු ඔබට අපි යටත් ඔබ අනුශාසනා කරන්න මේ රාජ්‍ය කරගෙන යන්න කියලා අනුශාසනා කරන්න කියලා රාජ්‍යත්වයට පත් කරනවා ඒ රජතුමාව. කාවද මේ චක්‍ර රත්නය තියෙන රජතුමාව. ඔන්න ඒ විදිහට මේ චක්‍ර රත්නයෙන් තමයි තමන්ගේ බලය විහිදිලා යන්නේ. මේ චක්‍ර රත්නය අරන් කොයි රාජ්‍යයට දයන්නේ ඒ රාජ්‍ය නිකම්ම තමන්ගේ වෙනවා. ඒ විදිහට තමයි සක්විත රාජ්‍ය තනතුරත් තමන්ට හම්බෙන්නේ. තමන් නැතු යුද්ධ කරලා බලය පිහිටවල අදින් පස්සේ මමයි රජතුමා උඹල ඔක්කොම් මට යටත් එහෙම කතාවක් නෑ. මේ චක්‍ර රත්නය තමන්ට හිමි වුණා කියල කියන්නේ මේ රත්නයක් මේක තමන්ගේ වුණා කියල කියන්නේ මුළු ලෝකෙම තමන් යටතේ බවට පත්වෙනවා. ඊළඟට තමා හස්ති රත්නය. හස්ති රත්නය කියල කියන්නේ සුදුම සුදු ශරීරයකින් යුක්ත වූ හස්තියෙක්. මේ හස්තියාගේ ස්වභාවේ ඍද්ධිමත් බවක් තියෙනවා. අහසින් යන්න පුළුවන්. උදේ නැගිටලා මේ හස්තියාගේ පිටේ නැගලා මේ මුළු පෘථුවියම සැරිසරලා ඇවිල්ලා උදේ කෑමට නැවතායි මාලිගාවට එනවා කියලා කියනවා. හිතලා බලන්න හස්ති යන්ත්‍රයකින් අපි ගියත් යන්න පුළුවන් ද හැම රාජ්‍යයකටම? කවදාකවත් යන පැය කීයක් එනවා තව රටකට යන්න? නමුත් උදේ නැගිටලා හස්තියාගේ පිටේ නැග්ගම නැවත උදේ ආහාර ගන්නට මාලිගාවට එන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට පින්වත්නි හස්ති රත්නය තියෙනවා. අස්ස රත්නයත් ඒ වගේම තමයි. සුදුම සුදු අස්ස රත්නය මේ අස්සයාගේ පිටේ නැගලා ඕනෑම තැනක ඉතාම වේගෙන් යන්න පුළුවන් ඉතාම බල සම්පන්න වේගවත් වූ අස්සය තමයි අස්ස රත්නය කියලා කියන්නේ. ඊට පස්සේ මාණික්ක රත්නය. මාණික්ක රත්නය කියලා කියන්නේ මැණිකක්. මේ මැණිකේ ස්වභාවය තමයි ඒ මැණිකෙන් ජොදුණක් පුරාවට ආලෝකී විහිදෙනවා. ආලෝකය හරියට සූර්යාලෝකය වගේ ආලෝකයක් විහිදෙනවා. හදිස්සියේවත් රජතුමා මේ මැණික අරගෙන යම් නගරයකට ගියොත් එහෙම කියනවා ඒ නගරේ ඉන්න මිනිස්සු දැන් මේ එළිය වැටුණා කියලා රාත්‍රී කාලෙදි නැගිටලා වැඩපළ කරන්න පටන් ගන්නවා. ඇයි ඒ තරම් එළියයි මේ ඉරපායල වගේ ආලෝකයේ විහිදෙනවා කියලා කියනවා. ඊළඟට තමයි ස්ත්‍රී රත්නය. ස්ත්‍රී රත්නය කියලා කියන්නේ අපි මේ කතා කරන මේ දාඩිය ගඳ ගන්න කුණු කෙල පෙරෙන කබවැක් කරන කාන්තාව ගැන නෙවෙයි මේ කියන්නේ. මේ කතා කරන්නේ තාම ලස්සන රූප සම්පන්නින් යුක්තව ශරීරයෙන් සඳුන් සුවඳ විහිදෙන මුවින් නිල් මානෙල් සුවඳ විහිදෙන ඒ වගේම උසත් නැති මිටිත් නැති සුදුත් නැති කළුත් නැති තාම ලස්සන ස්වභාවයෙන් යුක්ත වූ කාන්තාවක් ගැන තමයි මේ කියන්නේ. ඉතින් ඒ වගේ ලස්සන රූප සම්පත්තිය ඒ වගේම ගෘහපති රත්නය. ගෘහපති කියලා කියන්නේ අමාත්‍යවරයෙක් වගේ ස්වභාවයක්. මේ අමාත්‍යවරයාගේ ස්වභාවය තමයි කොහේ ඕනම ධන නිධානයක් පෙන්වන්න පුළුවන් එයාට. පොළොව ඇතුලේ තියෙන ඕනම ධන නිධානය තමන්ගේ 이르දි ඥාණයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. රජතුමාට දැන් මට මේ වෙලාවේ රත්තරන් ඕනෙකුත් මේ වෙලාවේ රත්තරන් කොහෙන් හරි අරන් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ තරම් මහා 이르දි බල සම්පන්න වූ ගෘහපති රත්නයක් තියෙනවා. ඉතින් බලන්න මොනවද අඩුපාඩු. ඊළඟට කියනවා පුත්‍ර රත්නය. එහෙම නැත්නම් පරිනායක රත්නය. ඒකට කියනවා පුත්‍ර රත්නය කියලා. තමන්ට උපදින පළවෙනිම පුත්‍ර රත්නය. මේ පුතාගේ ස්වභාවය තමයි තමන් රජතුමාට කියනවා රජතුමනි මම මේ රාජ්‍යයට අනුශාසනා කරන රජතුමා විවේකීව ඉන්න කියලා. කිසියම් බලලෝභීත්වයකින් තොරව රාජ්‍ය අල්ලා ගැනීමේ ලෝභයකින් තොරව රජතුමාට හිංසාවක් පීඩාවක් නොකර තමන්ට නිදහස ලබා දෙන්න පුළුවන් පුතෙක් හම්බෙනවා කියලා කියනවා. හිතලා බලන්න එහෙනම් මේ තරම් උතුම් වූ සම්පත් ගොඩකින් පිරිච්ච කෙනෙක් තමයි සක්විති රජතුමා කියලා කියන්නේ. ලෝකේ වැඩිම සැප සම්පත් විඳින කෙනා තමයි සක්විති රජතුමා කියලා කියන්නේ. එහෙනම් ඒ තරම් සැප සම්පත් අප්‍රමාණව භුක්ති විඳිද්දී ඒ සියල්ලම අබමල් රේණුවක් තරම්වත් ගණනකට ගන්න නැතුව සියල්ල අතහැරලා දාලා සසුන්ගත වෙනවා කියලා කියන්නේ. මම පැවිදි වෙනවා කියලා සාසනට එකතු වෙනවා කියලා කියන්නේ කොච්චර පරිත්‍යාගයක්ද? කොච්චර අතහැරීමක්ද? කොච්චර අවබෝධයක්ද? ඉතින් ඒ නිසා පින්වත්නි ඔබට මට මේ තියෙන පුංචි පුංචි දේවල් ටික අතහැර ගන්න බෑ කියලා කිව්වට බෝධිසත්වයන් වහන්සේ නමකගේ ස්වභාවය මෙන්න මේකයි. ඉතින් ඒ නිසා ඔබත් මමත් හැම කෙනෙක්ම මේ ජීවිත ඉතාම පූජනීයත්වයෙන් සිහි කරන්ට ඕන පින්වත්නි. ඇයි ඒ මේ උතුම් වූ පුණ්‍යවන්ත උතුමන් වහන්සේලා තමයි අපි මේ සරණ ගිහිල්ලා උන් වහන්සේලාගේ ධර්මයයි අපි මේ හැමෝම ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේලා නිකම් වචනයට පමණක්ම
මේ තණ්හාව දුරු කරන්න ඕන, මේ ආසාවල් නැති කරගන්න ඕන, මං මේ දේවල් අගය කරනවා කියලා කියපු පිරිසක් නෙවෙයි. උන්වහන්සේලා අනන්ත අප්‍රමාණ කල්ප ගානක් පුරාවටම තමන්ගේ දේවල් දන් දෙදී අතහැරමින් නිවන් පිණිස තමන්ගේ ජීවිතේ පවා අතහැරලා දාපු උතුමන් වහන්සේලා, ආදර්ශයෙන්ම ලෝකයට පෙන්වපු උතුමන් වහන්සේලා. ඉතින් මේ විදිහට මේ බෝසත්යන් වහන්සේ නියත විවරණ ලබාගෙන කොහොමද කියන්නේ, බොහෝ කාලයක් පුරාවටම ධර්මය ඉගෙනගෙන සුජාත නම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ශාසනය වෙනුවෙන් තමන්ට ඉටු කළ හැකි සියලුම කෘත්‍යයන් ඉටු කරලා ශාසනය ඉතාම හොඳට තමන් ඒ ධර්ම ප්‍රචාරාදිය සිද්ධ කරලා වෙන්න ඕන සියල්ලම සිද්ධ කරා කියලා කියනවා. ඉතින් මේ විදිහට කටයුතු කරනකොට සියලු දෙවිදේවතුන් වහන්සේලාදි සියල්ලෝ මොකද කරන්නේ, ප්‍රීති ගෝසා පවත්වමින් හැමෝම අදිෂ්ඨාන කරගන්නවා, මට හදිස්සියේවත් මේ සුජාත බුදුරජාණන් වහන්සේගේ ශාසනය මගහැරුණොත් නම් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයවත් නිවන් දකින්නවා කියලා ඒ දෙවිදේවතුන් වහන්සේලා සතුටු වෙන්න පටන් ගන්නවා. කතංජලි නමස්සන්ති දසසහස්සේ සදේවකා, බොහෝ දසසහස් ගානක් දෙවිදේවතුන් වහන්සේලා මොකද කරන්නේ, අත් දෙක එකතු කරමින් වන්දනා කරනවා කියලා කියනවා මේ බෝසත්යන් වහන්සේට. අනේ මේ තමයි බුද්ධාංකුරයන් වහන්සේ නමක් නේද මේ ඉන්නේ කියලා සතුටු වෙමින් ඔන්න මේ හැමෝම ප්‍රීති වාක්‍ය කියමින් සතුටුනා කියලා කියනවා. ඉතින් මේ විදිහට පාරමී අදිෂ්ඨාන කරමින් මේ බෝසත්යන් වහන්සේ සුජාත බුදුරජාණන් වහන්සේගේ ශාසනයත් කරමින් කටයුතු කරගෙන ගිහිල්ලා බ්‍රහ්මලෝකයේ ඉපදීම පිණිස අවශ්‍ය සියලුම දේ ඉටු කරමින් උන්වහන්සේ ඒ ශාසනය තුළ බොහෝ කාලයක් වැඩඳිමින් අපවත් වෙලා උන්වහන්සේ කොහෙද බ්‍රහ්මලෝකයේ උත්පත්ති ලැබුවා කියලා සඳහන් කරනවා. ඉතින් මේ විදිහට මේ බෝසත්යන් වහන්සේගේ අවසානයත් සිද්ධ කරලා මේ සුජාත නම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ, උන්වහන්සේ බොහෝ කාලයක් වැඩඳිමින් උන්වහන්සේත් දැන් පිරිනිවන් පහන්ටයි සූදානම. දැන් ඔන්න සඳහන් කරනවා කොහොමද ඒ බුදුහෝ අසම සම වෙති, ඒ ගුණයෝද අතුල්‍ය වෙති, ඒ හැම අතුරු දහන් විය, ඒ හැම සංස්කාරයෝ සිස් වූවාහු නෝද. දැන් මේ කියන්නේ මොකද්ද, සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ලෝකයටම කියාපාපු බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතයේද අනිත්‍යයි කියන බව ලෝකයටම කියා දෙමින් උන්වහන්සේ ජිනෝත්තමෝ සුජාත බුදුහු සීලාරාමේ පිරිනිවේහ. සුජාතෝ ජිනවරෝ බුද්ධෝ සීලාරාමම්හි නිබ්බුතෝ තත්තේව තස්ස චේතියෝ තීනි ගාඋත මොග්ගතෝති. ඔන්න කියනවා කොහොමද, සීලාරාමම්හි නිබ්බුතෝ, දැන් මේ බුදුරජාණන් වහන්සේ ජිනෝත්තමෝ බුදුරජාණන් වහන්සේ සීලාරාමේහිදී පිරිනිවන් පානවා. තත්තේව අන්න එහෙම ඒ සීලාරාමේම තමයි තුන් යොදුනක් උස විශාල වූ මහා සෑරදුන් වහන්සේ නමක් නිර්මාණය කරලා අනන්ත ලෝක සත්‍ය පුදු සත්කාරයන් කරමින් වන්දනාමාන කරන්නට යෙදෙනවා. පින්වත්නි, ඊටාම වටිනා වූ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා උන්වහන්සේගේ පිරිනිවන් පෑම තමයි මේ සඳහන් වෙන්නට යෙදුනේ. ඉතින් පින්වත්නි, ඔබත් මමත් හැම කෙනෙක්මත් අදිෂ්ඨාන කරගන්න ඕන තවත් බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වුණා, ඒ බුදුරජාන් වහන්සේත් මේ ලෝකේ පිරිනිවන් පෑවා. අපිත් අද මේ ඉපදිලා ඉන්න මේ භද්‍ර වූ කල්පයේ බුදුරජාන් වහන්සේලා පහළ වුණා, උන්වහන්සේලාත් පිරිනිවන් පෑවා. ඔබත් මමත් අප හැම කෙනෙක්මත් මේ බුද්ධෝත්පාද කාලයක ඉපන්නා. ඔබත් මමත් අප හැම කෙනෙක්මත් තව ටික දවසකින් තව ස්වල්ප මොහොතකින් වෙන්න පුළුවන්. මේ දේශනාව තව ස්වල්ප මොහොතකින් නිමා වෙනකොටත් මාද අපවත් වෙන්නට පුළුවන්. දේශනාව නිමා වෙනකොට ඔබත් මේ පරිලෝ යන්නට පුළුවන්. ඒ තමයි ලෝක ස්වභාවය. එහෙනම් ඒ පුංචිම කාල වේලාව හරි අකුසලයන්ගෙන් හිත මුදාගෙන, කුසලයන්ගේ හිත පිහිටවාගෙන, නිවන අරමුණු කරගෙන මේ ලැබිච්ච මනුස ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් උතුම්ම ඵල ප්‍රයෝජන ලබා ගන්න. පින්වත්නි, අපිට තිරිසන් ලෝකේ උපන්නා නම් කවදාකවත් මේ බණපද ටික අපිට අහන්න බැරි වෙයි. ඒ විතරක් නෙමෙයි, මනුස ලෝකෙම උපන්නත් අපිට මේ පුණ්‍යවන්ත ජීවිතය ආයෙ ලැබෙයි කියලා අපිට කියන්න බෑ. හිතන්න, මේ බණ කියන වෙලාවෙත් මේ අවට පිටාවේ ගිහියත් බොහෝ දෙනෙක් ඉන්නවා.
ඒ අයට ධර්මයෙන් වැඩක් නැහැ. ඒ අය අද වේල කොහොම දොයාගන්න අද වැඩ කරල කොහොද මගේ පඩිය ගන්න කියල ඒ ඇත්ත බලාගන්නේ. ඒ තමයි ස්වභාවය, ඒ තමයි ධර්මතාවේ, ඒ තමයි මනුසලෝකයේ ඉපදිලා සමහර ජීවිතවල ස්වභාවේ. ඉතින් ඔබ මම එසේ වුණේ නැහැ. අද ඔබ මේ බණටික අහන්නේ නිදහසේ යම් වූ ප්‍රඥාවකින් යම් වූ නුවනකින්. අද මම මේ බණටික දේශනා කරන්නෙත් යම් වූ නුවනකින් යම් ප්‍රඥාවකින් මනුස් ජීවිතයේ යම් ප්‍රයෝජනයක් ලබාගත්ත නිසාමයි. එනිසා මේ ලබාගත්ත ප්‍රයෝජනය තව තවත් වැඩි දියුණු කරගනිමින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලබාගත යුතු උත්තරීතර ඵලය, උත්තරීතර ලාභේ ලබාගෙන සසරෙන් මිදෙන්නට අපි හැම කෙනෙක්ම උත්සාහ දරමු. එනිසා පින්වත්නි, ඔබත් මමත් හැම කෙනෙක්ම වෙහෙසන මේ මාර්ගඵලය, මේ මාර්ගය තව තවත් තීව්‍ර කරගෙන, තව තවත් වඩා වර්ධනය කරගෙන ඉතාම කෙටි කාලයකින් නිවන් සාක්ෂාත් කරගන්නට මේ උතුම් වූ දේශනාව තුළින් රැස්වෙච්ච කුසලයන් හේතුවක්, උපකාරයක්, පාරමිතාවක් වෙත්වා. හැම කෙනෙකුටම උතුම් ධර්මාවබෝධයම ලැබෙත්වා. සියලු දෙනාට තෙරුවන් සරණයි.